ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් SL Chess with Toshin අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අදත් මම ඔයගොල්ලන්ට අරගෙන ආව වෙනස්ම වෙනස් විදිය ලස්සනම ලස්සන chess puzzle එකක් අපි වැඩි කතා බහක් නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. Right, මේක තමයි අද අපේ puzzle එක why to play and win මතක තියාගන්න ඔයගොල්ලෝ වීඩියෝ එක pause කරන්න තනියම answer එක හොයන්න answer එක හෙව්වා නම් මතක ඇතුව comment section එකේ comment එකක් දාගෙනම වීඩියෝ එකේ answer එක බලන්න. 10 9 8 7 6 5 4 3 2 1 0 Right අපිට පේනවා මෙතනදී G file එකෙන් black king ම cut off වෙලා තියෙනවා ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් H6 square එකෙන් check කරන්න queen කපන්න force දැන් අපිට පේනවා white ගේ rook pin වෙලා තියෙනවා ඒක use කරලා සමහර විට black ට පුළුවන් B1 square can pawn can promote color checkmate karana wage ma C1 square ekata threat karagena inno queen gen e queen ta daaganna puluwan unoth C1 square ken eka checkmate wenna ithin eka nisa parisamen thamai white player play karanna wenne metenedi apata puluwan queen a8 check karanna me pieces deken ekakin mat cover karaganna widiyak naha mokada e ඕනමිට එකකින් කවර් කරුවොත් queen ගෙන් කපල checkmate වෙනවා king ට h7 square එක විතරයි ඉතිරි වෙලා තියෙන්නේ දැන් අපිට පුළුවන් queen b7 check කවර් කරන්න බෑ queen ගෙන් මොකද checkmate වෙන නිසා queen ගෙන් queen කපලා king h8 square එකට විතරයි යන්න පුළුවන් අපිට මෙතනදී පුළුවන් c8 check d7 check මෙතනදී direct queen takes e5 කරන්න ගියොත් game එක පරාද වෙනවා queen ගෙන් check කරලා හරි pawn promote කරලා හරි ඉතින් ඒක නිසා මතක තියා ගන්න ඕනේ මෙතනදී queen e7 check කරලා ඉවර වෙලා king ගියයින් පස්සේ queen cut e5 කරන්න plan check එකක් එක්ක check එකත් එක්ක අපිට කරුවොත් තමයි අපිට game එක දිනා ගන්න පුළුවන් වෙන මෙතනදී force king ට h7 square එකට යන්න පුළුවන් මෙතනදී අපිට නැවතත් උත්සාහ කරන්න පුළුවන් d5 d4 square එකේ ඉන්න knight එක කපන d5 square එකේ ඉන්න bishop එක කැපුවොත්ින් අපිට pawn promote කරලා යා ලේසියෙන්ම දිනා ගන්නෙවි. ඉතින් ඒක නිසා මතක තියා ගන්න ඕනේ d4 වල ඉන්න knight එක කපා ගන්න ඕනේ check එකක් එක ඒක පාවිච්චි කරන්න අපිට e7 check කරලා king ගෙන් බස නැවතත් හිටපු තැනටම අපේ queen ව ගිහිල්ලා මෙන්න මෙතනදී queen a7 check එකෙන් පස්සේ king ට යන්න වෙනවා h8 square එකට එතකොට අපිට පුළුවන් queen cut d4 check කරන්න නැවතත් king ව ගියාම අපිට තවමත් බෑ d5 වල ඉන්න bishop ව කපා ගන්න මොකද check එකක් නැති නිසා දැන් අපිට මෙන්න මේ squares වල ඉන්න b2 සහ c3 කියන squares වල ඉන්න pawns ලව කපා ගන්න ඕනේ check එකක් එක ඉතින් ඒක නිසා direct ම කරන්න අමාරුයි අපිට d3 වල check එකක් දෙන්න පුළුවන් වුණොත් ඊගාමගේ king පල්ලෙහාට ගියාම අපිට c3 වල ඉන්න pawn ව කපලා check කරන්න පුළුවන් ඒක පාවිච්චි කරන අපිට නැවතත් f5 වල pawn ව මුලින් කපලා ඉවර කරන්න වෙනවා ඉතින් ඒක නිසා අපිට වෙනවා check මේ ආකාරයට check එකක් එක f5 වල ඉන්න pawn ව කපන්න නැවතත් අපිට පුළුවන් මේ ආකාරයට ඇවිල්ලා queen d4 check කරලා queen d3 check එකක් දීලා ඉවර වෙලා අපිට පුළුවන් queen cut c3 කරන්න check එකක් එක්ක නැවතත් අපිට b2 pawn කපන්න වෙන්නේ check එකක් එක්ක ඉතින් ඒකට අපිට නැවතත් වෙනවා king h7 queen check check නැවතත් b7 වලින් check කරන්න ඊට පස්සේ අපිට පුළුවන් queen cut b2 check king h7 ගියයින් පස්සේ නැවතත් අපිට පුළුවන් උත්සාහ කරන්න අවසානයේදී අපිට පුළුවන් ඇතින් 38කින් පස්සේ queen cut d5 කරලා game එකේ clear winning position එකක් හදාගන්න මේ position එක white ලේසියෙන්ම game එක දිනා ගන්න පුළුවන් මොකද මේ වෙනකොට pass pawns තුනක් ඉතිරි වෙලා තියෙනවා rook
ඉන්න ප්‍රතිවාදයට නයිට් කෙනෙක්. ඒක නිසා මේ ගේම් එක නෝමල් කන්ටිනියු කරායින් පස්සේ ලේසියෙන්ම වයිට් දිනා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් උගලන්ට අලුත් දෙයක් ඉගෙන ගන්න හම්බ වුණා කියලා. මේ වගේ ලස්සන වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න ආස නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. ඒක යහපැත්තේ bell icon එකක් තියෙනවා. ඒක click කරොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගාම notification එකක් ගෙන ගන්න පුළුවන්. අපව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, දක්ෂ චෙස් ක්‍රීඩකෙක් වෙන්න ඕන නම් දිගටම SL Chess with Oshin අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you.